මේ කතාව පත්තරේ අපි කියන්නේ සමාජයට මේ තුරින් ලබා ගන්නට පුළුවන් ලොකු ආදර්ශයක් තිබෙන නිසා මේ සිදුවීම මාර්ගයේ ගමන් කරපු පුද්ගලෙකු දැකපු සිදුවීමක්. පසුව එම සිදුවීම ඔහු සමාජයට කිව්වේ මෙන්න මේ විදිහට. මම කොට්ටාව සුසුකෝ එකට ගියේ සල්ලි මාරු කරගන්නයි. නිකන් සල්ලි මාරු නොකරන නිසා අයිස්කෝප් එකක් අරගත්ත මට එක පාරටම ඇහැගැටුනේ බොහෝම චාම් ඇඳුමින් සැරසුණු තරුණියක්. කලාතුරකින් දකින්නට ලැබෙන රිදී පාට ඇස් දෙක ඒ ගෑනු ළමයට ගෙන ආවේ පුදුමාකාර ලස්සනක්. චාමෙට ඇඳපු සුදු ගවුමත් කරට කර ඒ ළමයට අවධානය අරන් දෙන්න පොඩි පොර කෑවා. ඊටත් වඩා එයාට තිබුණේ මගේ පොඩි මාමගේ දුව උණු කේමා අක්කගේ මූණේ හැඩේ. මම බලන් හිටපු බව ඒ ගෑනු ළබයා දකින්වත් එක්කම මම අහක බලාගත්තේ වැරදියට හිතුවොත් එහෙම කියලා. අයිස්කෝප් එක අවසන් කරලා යන්න නැගිටිනකොටම මම දැක්කේ අද දවසේ දැකපු ලස්සනම සිදුවීම. අර මන් කලින් කියපු ගෑනු ළමයා වයසක 100 කෙනෙකුට බොහෝම පිළිවෙලකට කෑම අරන් දීලා බොන්නත් නෙස්ටි එකක් අරන් දෙනවා. ඒ 100 කොට්ටාවේ හිඟා කන කෙනෙක්. නමුත් බහුතර හිඟා කන අය වගේ කරදර කර කර පස්සෙන් එන කෙනෙක් නෙමෙයි. සීරුවට කෑම එක අරන් දීලා තව මොනවද ඕනේ කියලාත් අහලා අතේ කීයක්ද මන්ද තියපු ඒ ගෑනු ළමයයි එයාගේ යාළුවයි සුසිකෝ එක ළඟින් බැහැලා පාර ගාව හිටගෙන බර කතාවක් පටන් ගත්තේ. මේ දැන් රැස් කරගනිපු මහා පින් කන්දගෙන හාන් කවසියක්වත් මතකයේ නැහැ වගේ. අර සීයා එතනම එළියේ හැංගිලා වගේ වාඩි වෙලා ප්‍රශ්නෙන් අරන් දීපු කිරිතේක් එක බොන්න පටන් ගත්තේ හරිම ආසාවෙන්. මොහොතින් පුටුවෙන් පැනපු මම දුවල ගියේ එතනට. මාව අඳුන්වල දීලා එයාව අගය කරන්න මම අමතක කළේ නැහැ. ඒ කරපු දේ මගේ හදවතට ඒ තරම්ම වැදිලා තිබුණේ. බොහොම ලැජ්ජාවෙන් උනත් ආචාරශීලී විදිහට ෆොටෝ එකක් ගන්න මම කරපු ඉල්ලීමට එකඟ වුණ ඒ ගෑනු ළමයා මම එතනින් එනකොටත් හිටියේ පුදුම වෙලා වගේ. ඒ කරපු දේ එයාට කොහොම වුණත් බලන් හිටපු මගේ හිත පතුලෙම දෝංකාර දෙන සිදුවීමක් වුණා. ෆොටෝ එකට අහු වෙලාද කියන්න දන්නේ නැති වුණත් හැබෑවට බලනකොට කෞශල්‍යාගේ මුහුණේ තිබුණේ අධික රූමත් බවක්. නමුත් ඒ කරපු වැඩෙන් පස්සේ මට ඒ ළමයාව පිනුනේ තවත් ලස්සනට. මුහුණක අලංකාරයේ තියෙන බහුතරයක හිත ඇතුලේ අසෝචි පුරවන් ඉන්න කාලෙක රුව ලස්සන උපරිමයට තියාගෙනත් නිර්හංකාරව ජීවත් වන අය හරිම අඩුයි. ඊටත් වඩා තවත් කෙනෙකුගේ දුකක් හැඟීමක් වටහා ගන්න අය හොයන එක කලුනික හොයනවටත් වඩා අමාරුයි. හොඳ පුරුදු ඉගැන්නුවත් ඒව පවත්වාගෙන යන්න විදිහට දරුව හදන එක මේ කාලේ එහෙමටම ලේසි නැහැ. එහෙව් එකේ මේ විදිහට ගතිගුණ තියෙන දැරවියන් හදලා සමාජයට තෑගි කරපු අයගේ දෙමව්පියන්ටත් බොහොමත්ම පින්. තවත් මෙවන් පින් ප්‍රෙස් කර ගැනීමට කෞශල්‍යාට වාසනාව ලැබේවා කියලත් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. පත්තරේ අපි අද මේගෙන ආ කෞශල්‍යාගේ මේ උතුම් ක්‍රියාව පිළිබඳව ඔබගේ අදහස අනිවාර්යෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්නට අමතක කරන්නට එපා. ඒ වගේම පත්තරේ අපි මේගෙන ආ මේ වීඩියෝ තුලින් සමාජයටත් ඔබටත් යම් පණිවිඩයක් ලැබෙන්නට ඇති කියලා හිතුණනම් මේ වීඩියෝටත් ලයික් එකක් දාන්නට අමතක කරන්නට එපා.